කවින්ගේ දුෂානි මේ දිනවල සිටිනේ ඕස්ට්‍රේලියාවේ. විවාහයෙන් පසු ඇය සැමියා වෙසෙන ඕස්ට්‍රේලියාවට ගිහින් මාස කිහිපයක් ගත වෙලා. නමුත් මෑතක් වනතුරුම ඇය කොළම් කුට්ටමේ සුද්ධියන චරිතයට දායක වීම නිසා මෙරට විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවා එගෙන ඇගේ විමසන්නේ සුද්ධිගේ චරිතයට කැමති නිසායි. මේ විදිහට ඇගෙන බොහෝ දෙනා විමසුම් කරද්දී ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි වෙසෙන කවින්දියා මේ විදිහට ඒකෙන් කතා කළා. කොහොමද දුෂාන් ජීවිතේ? जीवित हसबंदे මම වවන්න පටන් ගත්තා. ඒව තමයි ඉතින් කරන්නේ. මෙහි පැල වර්ග, පීච වර්ග ඕනෑම දෙයක් ගන්න තියෙනවා. ඒව අරගෙන gedara පොඩියට මිරිස්, තක්කාලි එළවලු වගා කරන්න පටන් ගත්තා. ඉතින් මේ පළතාවිත හොඳයි. මේ දිනවල තක්කාලි මිරිස් වැඩි වෙලා. ඒව බෙදා ගන්න දෙන්න විදියක් නැතුව ඉන්නේ. මොන වගේ කෑම වට්ටෝරුද සැමියා ඔයාගෙන් හදලා ඉල්ලන්නේ? එයා හැම වද දෙන කෙනෙක් නන් නෙවෙයි. මම හදලා දෙන ඕන කෑමකට කැමති. මම වගේ බත් කන්න එයා වැඩිය කැමති නැහැ. ලේසියට හදා ගන්න පුළුවන් පොඩි පොඩි කෑම ජාති හදා ගන්නවා. මම මේ වෙද්දි ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මාස 4ක් වෙනවා. අන්තිමට රඟපෑ නාට්‍ය අතරින් විකාශනය වුණේ මොකද්ද? කෝලං කුට්ටම එහි මගේ චරිතේ කොටස් පසුගියදා ඉවරුණා. මම මාර්තුවල ලංකාවට එනවා. ඒ ඉන්නේ වැඩ කරමින් ඉඳලා නතර කර නාට්‍ය දෙකක වැඩ ඉවර කරන්න. ඒ ඩ්‍රාමා දෙකේ රූගත කිරීම ඉවර කළා පහු යනවා. ඒ ඇරෙන්න එක දිගට ලංකාවින් නැති නිසා අලුත් මෙගා නාට්‍ය බාර ගත්තේ නැහැ. හැබැයි කොටස් කිහිපයකට සීමා වූ හොඳ නිර්මාණයක් ආපුත් බාර ගන්නවා. රංගපෑම කවදාවත් අත්හරින්නේ නැහැ. මගේ හස්බන්ඩ් බුද්ධික නිෂ්පාදන අංශයට සම්බන්ධ නිසා රංගපෑම අත්හරින්නේ නැහැ. එයා දැන්ට කරලා තියෙන්නේ මියුසික් වීඩියෝ විතරයි. ටෙලි ඩ්‍රාමා එකක් මෙහි රූගත කරන්න අපි ප්ලෑන් කරගෙන යනවා. ඒ වැඩ කටයුතු මේ දවස්වල සැලසුම් කරනවා. ශ්‍රී ලාංකීය නළු නිලියන් රසක් මෙහෙත් ඉන්නවා. කවුද හමු නළු නිලියන්? බුද්ධදාස විතානාරච්චි අංකල් හම්බුණා. චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂකවරයා මෙහි ආවා. ඒ උතුරු සුළඟ ප්‍රදර්ශනයේදී එහි ප්‍රධාන චරිතේ රඟපෑවේ මම. ඕස්ට්‍රේලියාවේද රඟපෑමට ආරාධන ලැබුණේ නැද්ද? ටීවී දැන්වීම වලට දායක වෙන්න නම් ආරාධන ලැබුණා. විවාහයෙන් පසුව පවුලේ අයගෙන් ඈත්ලා ගත කරන ජීවිතේ දැනෙන විදිය කොහොමද? පිටස්තරව ඉඳලා බලන අයට ඒ සුපබෝගී ජීවිතයක් කියලා දැනෙන්න හැගෙන්න පුළුවන්. සැමිය සමග ගෙවන ජීවිතය හොඳයි තමයි. ඒත් අවුරුදු 20 ගානකට එකට ජීවත් වූ පවුලෙන් ඈත්ලා ජීවිතේ ගත කරන්න ලැබුණම සහ අවුරුදු කිහිපයක් ගත කළ කලාවෙන් ඈත්ලා කටයුතු කරන්න උනාම ඒක ටිකක් අමාරු දෙයක්. ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ නිසා තවම මම අමාරුවෙන් මේට හුරු වෙමින් ඉන්නවා. හැබැයි වෙනස් වෙච්ච ජීවිතේට 100%ක් මම කැමතියි. ලංකාවේ නළු නිලියන්ට කතා කළොත් නිතර එයාලා බිසි. එහෙම නැති තප්පරයක්වත් එයාලට නැති තරම්. ඕස්ට්‍රේලියාවෙ ඉන්න කවින්දටත් එහෙම නැත්නම් මොන විදියද? මෙහිදී නම් මට ලොකු විවේක කාලයක් තියෙනවා. ලංකාවේදී හිටපු බිසි විදිය නැහැ. හස්බන්ඩ් නම් යාගේ ව්‍යාපාරික වැඩේක බිසි. හැබැයි ඉඩ ලැබෙන හැම වෙලාවකම අපි ට්‍රැවල් කරනවා. ඕස්ට්‍රේලියාවේ ඇතුලේ වගේම පිටත රටවල ට්‍රැවල් කරනවා. මේ මෑතකදී අපි වියට්නාමේ ගියා. වියට්නාමයේදී දුටු වෙනස මොකද්ද? කොහේ ගියත් මොනව බැලුවත් ලංකාව වගේ නම් ලස්සන තැනක් නම් නැහැ. ජීවත් වෙන්න හොඳ රටක් අවාසනාවකට දේශපාලනේ ආර්ථිකයේ විසින් පවතින දුර්වල තැනක. වියට්නාමයේදීම ලොකු වෙනසක් දුටුවේ නැහැ. ඒ රටේ මිනිස්සු හොඳයි. ඒ වගේම ලස්සන තැන් එහෙමත් තියෙනවා. ගෙදර අය මොනවද ඉතින් කියන්නේ? අම්මයි තාත්තයි නංගිලා තුන්දෙනයි මට ඉන්නේ. ලොකු නංගි විවාහ වෙලා. එයාලට මම නැති අඩුව දැනෙනවා. වීඩියෝ කෝල් අරගෙන නිතරම එයාලා කතා කරනවා. තාක්ෂණයේ දියුණු නිසා හොඳයි. විවාහය දැනන විදිය කොහොමද විස්තර කරන්න පුළුවන්? එළියෙන් බලන විග්‍රහය विवाह सार्थक සෙලුදේ සම්බරව සිතා බල කටයුතු කිරීම වැදගත්. සැමියාගේ වැඩට මූලිකත්වය දීලා කටයුතු කිරීම තමයි කරන්න ඕනේ. එයාලගේ පෞලේ කොට නැගීම වෙනුවෙන් කටයුතු කරන්නේ. එයාගේ මනස සැහැල්ලුව තැබීමට කටයුතු කිරීම බිරිඳකගේ වගකීමක්. කවින්දයා නිතරම රෙස්ටුරන්ට් වලට යන්න කැමති කෙනෙක්ද? මෙල්බන් වල නොගිය තැනක් නැති තරම් නේද? අපයෝ බොහෝ තැන් වලට ගිහින් තියෙනවා. කොහොමත් මම ෆුඩ් ලවර් කෙනෙක්. තවත් තැන් තියෙනවා යන්න. සතියකට තුන් වතාවක් යනවා. අපි දෙන්නගේ පළමු විවාහ සංවත්සරේ සමරන්න මෙල්බන් ක්‍රවුන් හෝටල් එකේ යවන්නල්කට ගියා. එතනටත් මම හරි ආසයි. ඕස්ට්‍රේලියාවේ අසල් වාසී කොහොමද? ඇත්තටම කිව්වොත් අල්ලපු ගෙදර වෙනදේ අනෙක් ගෙදර කෙනා දන්නේ නැති තරම්. එච්චරට නිදහසක් පුද්ගලිකත්වයේ ජීවිත. ලංකාවේ සුළුතරයක් ඉන්නවා. වර්ධ දෙය ගැන විතරක් කතා කරන. අන්න ඒ වගේ අය මෙහිදී හම්බවීම අඩුයි. ඒක හොඳ දෙයක්. අනෙක් අයගේ දේ නොසොයා තමන්ගේ ජීවිතය ගැන බලාගෙන හිටියොත් ප්‍රශ්න අඩුයි. නිදහසේ ජීවත් වීමේ පරිසරයක් මෙහි තියෙනවා.